එන්නකෝ අලුත්ම එක බලන්න. මගේ මොනේ තියෙන ඊනාවෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මං හදපු නිර්මාණය කොයිතරම් දුරකට සාර්ථක වෙලාද කියලා. මම හිතන්නේ මම මේ අයිටම් එක හදද්දිත් මේ ගැන වීඩියෝ එකක් දැම්මා. ෆයිනල් ලුක් එක හරියම ලස්සනට ඇවිල්ලා. ඇත්තම කතාව කිව්වොත් අර පිට රටවල මම ආසාවෙන් ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කරන අයගේ බලනවා. අන්න ඒ වගේ බලන්න පුළුවන් මට්ටමකට මගේ ලස්සන ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් වන්න මම මේ දැන් රිමූව් කරන එක ඇවිත් තියෙනවා. අමාරුම කොටස තමයි මේක හදලිවර වෙලා අච්වෙන් රිමූව් කරගන්න එක. මොකද මේ ඒක ගොඩාක් අර ඇතුළට තද වෙලා වගේ තියෙන හින්දා ඒක රිමූව් කරන්න ටිකක් අමාරුයි. මේ බලන්නකෝ, මේක හසිනිගේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එක. මේකත් එක්ක යාමට තව සී ෆ්‍රේම් එකකුත් හදන්න දුන්නා. ඉතින් ඒකෙත් වැඩිවර කළා. මේකේ අවන්න ඕනේ. ඒ කියන්නේ මේක මගේ නිර්මාණයක් නොවුණට, ඒ කියන්නේ මේක මම තියාගන්න මගේ නිර්මාණයක් නෙමෙයි, මම හදලා යවන එකක් නේ. ඒ වුණත් මේක මේ වගේ ලස්සනට හදලි වරුණාම මට වචන වලින් කියන්න බැරි තරමේ පුදුම සතුටක් තියෙනවා. මොකද එයාගේ ලස්සන දවසේ ලස්සන මතකයක් මට මේ විදිහට හැඩ කළ දෙන්න පුළුවන් වුණානේ, හැමදාටම තියාගන්න පුළුවන් විදිහට. ඉතින් ඇත්තම කතාව, මම හදපු නිර්මාණය මමම මේ වගේ රස විඳිනවා. මොකද ඕක මම වීඩියෝ එකේකට ගත්ත කොටස නෙමෙයි, මම අර ආසාවෙන් එක දිහා බලන කොටස මේකේ තියෙනවා මට. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න හිතුණා. ෆයිනල් ටොප් ලේ එක දාලා ඉතින් මේක දැන් යවන්න තමයි තියෙන්නේ. යාගෙන ඉත අයිටම් එකත් එක්ක.